කවුද බැහැයි කියලා කිව්වේ? ඔයා වගේ ලස්සන කෙනෙක්ගේ චිත්‍රයක් අඳින්න බැහැයි කියන්නේ කවුද මං අහන්නේ? මං එච්චරම ලස්සනද? කවුද කැතයි කියලා කිව්වේ? ඔයාට ඔහොම ඉන්න පුළුවන් නම් ඔයාගේ රූපේ මං ওই විදිහටම ඇඳලා පෙන්නන්න. එහෙනම් මහත්තයා මං මෙතනම ඉන්නම්කෝ. ඔයාගේ නම මොකද්ද? ඇයි? නමක් නැද්ද? එහෙම නැත්තම් ඔයා නම කියන්න අකමැතිද? කමක් නැහැ. මේ වගේ ලස්සන ප්‍රදේශයකට ඇවිල්ලා මට චිත්‍රයක් අඳින්න පුළුවන් වුණා. ඒකට ඉතින් ඔයාගේ රූපෙත් දැන් එකතු වෙනවානේ. ඒක මට ලොකු සතුටක්.
ටික තමයි තුසිත මං එදා ඇඳපු චිත්‍රය. එතකොට විදර්ශන කියන්නේ ඔයා මේ චිත්‍රය ඇඳලා සම්පූර්ණ කරේ නැහැ කියලා. ඔව්. මට ඉවර කරගන්න කාලයක් තිබුණේ. මට හිතාගන්න බෑ මොකද උනේ කියලා. මේක බැලුවම හිතන්න මොර විදර්ශන කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා. පහුගිය කාලේ වෙච්ච දේවල් කෙනෙකුට මං කිව්වොත් තුසිත කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නෑ. මොකද මටවත් විශ්වාස කරන්න බැහැනේ. ඒක තමයි මටත් හිතාගන්න බෑ. මේක මහා අමුතුම මාර්ගය ගැන කතාවක් විදර්ශන. විදර්ශන මොකද්ද මේ ගැන හිතන්නේ? මේක මහා අඳුරු වළාපටලයක් වගේ. කෙනෙකුට පැහැදිලි කරන්න අමාරුයි. මේ සිද්ධිය මම කොහටද අරන් යන වගේ මට දැනෙන්නේ. එතකොට විදර්ශන එදා දැකපු හීනේ මේ චිත්‍රය අතර තියෙන සම්බන්ධය මොකක්ද? එහෙම සම්බන්ධතාවයක් නෑ දුස්ත. මට එක දෙයක් පැහැදිලි. මං එදා දැකපු හීනේ මේ චිත්‍රය අතර කිසිම සම්බන්ධතාවයක් නෑ. හැබැයි මං එදා දැක්ක හීනේ මෙන්න මේ කතාවේ අතරන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා.
මොකද මහත්තයා මේ ගියපයි මාරු. සුමති පාල. මගේ හිත ටිකක් ගැස්සිලා තියෙන සුමති පාල. මට මහා පුදුම දෙයක් සිද්ධ වුණේ. මොකද මහත්තයෝ වුණේ? මං කළුදිය කන්ද පැත්තේ චිත්‍රය ඇඳ ඇඳ ඉන්නකොට එකපාරටම කවුදෝ මගේ පිටිපස්සෙන් යනවා වගේ දැනුණා. ඊට පස්සේ මම විපරම් කරලා බැලුවා. කිසිම කෙනෙක් හිටියේ නැහැ. මම ආයෙම චිත්‍රය ඇඳින්න හදනකොට එකපාරටම එතන කෙල්ලගේ රූපයක් ඇඳලා තිබුණා. දැන් හිත කලබල කරගන්න එපා. හිතට හයිය ගන්න. මහත්තයා දැක්කේ සුදු ලස්සන කෙල්ලෙක් නේද? මහත්තයා දැකලා තියෙන්නේ ඔය එහා ගමේ මාලතී කෙල්ලගේ අවතාරය. ඒ කෙල්ල මැරලා දැන් අවුරුදු 20කටත් වැඩි. ඉස්සර මහත්තයා වගේ චිත්‍ර අඳින පින්තූර ගන්න මහත්තයෙක් ගමට ඇවිල්ලා පින්තූර ගන්නවා කියලා ඒකෙල රවට්ටගෙන ගියා. කතාවක් තියෙනවා මහත්තයෝ. ඒ කෙල්ලට ළමෙක් හම්බෙන්න ගිහිල්ලා ඒ කෙල්ල වහදීලා මැරෙව්වා. ඒ කෙල්ලගේ මිනිහා හම්බුනේ දවස් ගාණක් ගියාට පස්සේ ওই කළුදියල්ල ගාව තිබිලා. ඊට පස්සේ මේ ගමට පිටින් එන හැමෝටම වගේ සැරින් සැරේ ওই කෙල්ල පෙනිලා තියෙනවා. මහත්තයා ඔකට බය වෙන්න එපා. මට තාමත් ඒ රූපේ පේනවා වගේ දැනෙන සුමති පාල. ඔය ගැහන රූපය අවුරුදු ගාණක් තිස්සේ මට ගැලවෙන්න බැරි විදිහට මගේ පස්සෙන් පන්නනවා තුසිත. මට විභාවයක් වෙලා තියෙනවා. ඇත්තටම මට හිතන විදිහට මොකක්ද මේ ප්‍රශ්නේ? කපාරණම ලොකු තීරණයකට යන්න බැහැ විදර්ශන. මම හිතන විදිහට මේක මනෝමය ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නැත්තම් ඔයාගේ හදවතට තදින් මුඛා වෙදිච්ච කතාවක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ හිතේ නිච්ච රූපයක් වෙන්නත් පුළුවන්. මේක කාලයක් තිස්සේ හිතේ පළපදියම් වෙලා තිබිලා තිබිලා. ඔයා චිත්‍ර අඳින අවස්ථාවේ ඔයාගේ නිරායාසයෙන් මැදින් මේ චිත්‍රය වෙන්න පුළුවන්. මං දැන් මේකට මොකද කරන්නේ? ඔයා කන්සෙප්ට් එක මාරු කරලා චිත්‍ර අඳින්න පටන් ගන්න. හිත එක තැනකට යොමු කරගෙන චිත්‍ර අඳින. මම හිතනවා ඔයාලට ඒකෙන් පිළිතුරක් ලැබෙයි කියලා. මං එහෙම කරන්න උත්සාහ කරන්නම්කෝ. ඔයත් එක්ක කතා කරාට පස්සේ ඇත්තටම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මම හිතනවා ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණා කියලා. ඔයා එහෙම කරන්න උත්සාහ කරන්න. ලස්සන චිත්‍රයක් දකින්න පුළුවන්. අනිවාර්යෙන්.
Mm-hmm.